කෙනෙකුට මෙහෙම හිතන්නත් පුළුවන්. සුසන්ත ඇමතුමා මහින්ද මහත්තයයි බැසිල් මහත්තයත් එක්ක ওই තරම් හිතවත් නම් ඇයි 2015 දී යහපාලන ආණ්ඩුවත් එක්ක එකතු වුණේ කියලා? ඔව් කෙනෙකුට එහෙම හිතන්න බැයි නෑ. හැබැයි එදා ඇමතුමාට ආණ්ඩුවට එකතු වෙන්න කිව්වේ එතුමාට ඡන්ද දීපු මිනිස්සු. ඉතින් එතුමා කරේ ඒ මිනිස්සුන්ට ඇහුම්කන් දීම නේද? හරියනම් හරි. එදා අපි තමයි කිව්වේ එතුමාට යහපාලන ආණ්ඩුවත් එක්ක එකතු වෙලා අපේ ගැටළු වලට විසඳුම් දෙන්න කියලා. ඉතින් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මිනිස්සුම තමයි එතුමාට කිව්වේ ආණ්ඩුවට එකතු වෙන්න කියලා. ඉතින් ඒ නිසා තමයි එතුමා ආණ්ඩුවත් එක්ක එකතු වුණේ. ඔබතුමා විපක්ෂී කියලා කිව්වා. ඒ ඔබතුමාට හුරු වෙන්න. හැබැයි අපිට හුරු නෑ. හරි. අපිට හුරු නෑ. අපිට තියෙන ඕන ආණ්ඩු බලය මොකද මේක රන් එක දෙන්නේ මේ ඉන්නේ සියලුම දෙනා. ඒ නිසා ඒ ආයිගේ ආජි වාසය නම් දිනා ගන්න ඔබතුමා ජාතික ආණ්ඩුවට සම්බන්ධ වෙන්න ඕනයි කියන මතේ අපි ඉන්නවා. ඔබතුමා මේ ශක්තිය අපිට ලොකු බලොත් අනිත් කට්ටියලගේ බැත් එක අතරා ඉන්න ගහන්න බලාගෙන. හරි. දැන් දෙකටම ගහන්න පටන් ගන්න වෙනවා නේද? ඒත් ඒක හැප්පෙන්න නම් අපිට ශක්තියක් තියෙනවා. ඒත් කන්තිලේ जाति බලයක් සහිතව යන්න අවුරුදු දෙකකින් මේගොල්ලෝ කුජීත වෙනවා. ඔව්. ඒ වෙලාවට ගහන්න ඕන ගැහිල්ල ගහලා එන්න අපි දමුනාස් එක්කයි. ජාතික ආණ්ඩුවට යන්න. හැබැයි අර ජෛර මාත්‍යත් අර මාත්‍ය කිව්වා වගේ නිකම්ම නිකන් අඩුව පුරවන්න නෙමෙයි තනතුරකට යන්න අමාත්‍යංශ බාර ගන්න ඒ අරගෙන ඉවරලා මේ කටුත්ත කරමු. අවශ්‍ය වෙලාවදී ආයුධ අතරන් එළියට එන්න අපි ඔබ තමක ඉන්නවා මේ සද්ද ජයග්‍රහණය කරන්න. එමෙතුමා ජාතික ආණ්ඩුවට යා යුතුයි. ජාතික ආණ්ඩුවකට යාම පිළිබඳව මං හිතන්නේ දැන් සීලමු දෙනා මේ කතා කරා මේ ඒක හොඳයි කියලා. ඇත්තටම අපිට වැඩක් ගන්න නම් මේ ඒ පවතින ආණ්ඩුවේ වගකීම් එක් අපි වෙනුවෙන් මේ දිස්ත්‍රික් නියෝජනය කරමින් සිටිය යුතුනවා. ඉතින් මං හිතනවා මේ ජාතික ආණ්ඩුවට යාම පිළිබඳව මං හිතන්නේ අපේ කිසිම ගැටලුවක් නැහැ. මේ රටේ දේශපාලනය කරන්න ඕනේ පැහැදිලිවම ගේම් ගහලා. ඒකෙන්ද අපිත් මේ වෙලාවේ ගේමක් ගහන්න ඕනේ. ඒ ගහනවා කියන්නේ ජාතික ආණ්ඩු යමාත්වරයක් අරගෙන අපේ පිටිපස්සෙන් පැහැදිලිවම අපිව මේ වෙද්දී දේශපාලන අතින් සහ අනිකුත් පෞද්ගලික අතින් විනාශ කිරීමේ උත්සාහයක ඉන්න ගුණවර්ධන ඇමතුමා පැහැදිලිව පරාජයපත් කරන්න එතුමා හා බලය තියෙන කෙනෙක් අපිත් එක්ක ඉන්න ඕනේ. එහෙනම් ඒක ගන්න පුළුවන් එකම කෙනා දැනට අපිත් එක්ක ඉන්න සුසන්ත ඇමතුමා විතරයි. එතුමාට මම ආශිර්වාද කරනවා ඒ බලය අරගෙන අපිව රකින්න ඔබතුමා. අම්මෝ මේ වීඩියෝ දැක්කම හිතෙනවා සමහර මිනිස්සු අපිව රවට්ටනවා නේද කියලා. මහින්ද හැර නොගියපු එයා මෙයා එහෙම නැත්තම් එහෙම කියලා බෝඩ් අලෝගෙන ඉන්න මිනිස්සුම නේද සුසන්ත ඇමතුමාට එදා කිව්වේ ආණ්ඩුව සමග එකතු වෙන්න කියලා. බලන්න මේ මිනිස්සු කොච්චරනම් බොරු කියලා අපිව රවට්ටනවාද කියලා. ඒකනම් ඇත්ත. සුසන්ත ඇමතුමා මේ දිස්ත්‍රික්කේ බාර ගන්න වෙලාවේදී යුද්ධයට බයි අපිවත් දාලා රටින් පැනලා ගියාය තමයි ওই බොරු කතා කී කී ගමවට යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී නායකෙක් විදිහට සුසන්ත ඇමතුමා එදා ජනතාවගේ මතයට ඇහුම්කන් දීලා ආණ්ඩුවට එකතු වෙනවා. හැබැයි එහෙමයි කියලා මහින්ද මහත්තයත් එක්ක තිබුණු හිතමිත්‍රකම් නැති කරගත්තේ නැහැ. ඒකට හොඳම උදාහරණේ 2018 ප්‍රාදේශීය මැතිවරණයේදී බැසිල් මහත්තයාගේ උපදෙස් මත පොහොට්ටුවේ නාම යෝජනා ලැයිස්තුව සකසන්නේ සුසන්ත ඇමතුමා. ඒ වගේම තමයි අවසන් වුණු ජනාධිපතිවරණේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධාන කටයුතු බැසිල් මහත්තයා බාර දීලා තිබුණේ සුසන්ත ඇමතුමාට.